කොහොමද ඔයාලට මඟද විශේෂ අවස්ථාවලදී නැතුවම බැරි දෙයක් හදන්න යන්නේ? වඩ ලප්පන්, අපි බලමු මේක හරියටම හදන්න මොනවද අපිට ඕනේ කරන්න කියලා. මම මෙතන බිත්තර 8ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ හකුරු ග්‍රෑම් 250ක් මේ වගේ පොඩියට කපලා අරගත්තා. ඊට පස්සේ අපිට මේකට ඕන උකු පොල් කිරි. මම මෙතන උකු පොල් කිරි කෝප්ප එකහමාරක් අරගත්තා. ඊට පස්සේ සීනි මේස හැඳි 2යි, වැනිලා තේ හැඳි 1යි. ඊට පස්සේ අපි මේකේ තව රස වැඩි කරගන්න එන්සාලට කිහිපයකුත් එකතු කරනවා. මේ තියෙන ලුණු. සර වෙලාවම අපි කරන්නේ සීනි මේස හැඳි 2 කැරමල් කරගන්න එක. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වටලප්පන් එකට ලස්සන පාටක් කරගන්න එක. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 2 එකතු කරලා මේ විදියට හොඳට හැඳි ගාන්නේ නැතුව කැරමල් කරගන්න ඕනේ. සීනි ටික මේ ගානට කැරමල් වුණාට පස්සේ අපි ඒකට වතුර මේස හැඳි 3ක් විතර එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට දිය වුණාම අපි ඒකට අර පොඩියට කපාගනිපු හකුරු ටික එකතු කරනවා. හකුරු ටික එකතු කරලා ඒ ටික හොඳට දිය වෙනකම් මෙහෙම හැඳි ගා ගන්න ඕනේ. හකුරු ටික හොඳට දිය වුණාට පස්සේ අපි ලිප ඕෆ් කරගෙන ඒකට උකු පොල් කිරි වලින් කෝප්ප එකහමාරක් එකතු කරනවා. හොඳට මතක තියාගන්න අපි මේකට පාවිච්චි කරන්න ඕනේ හොඳ උකු පොල් කිරි. පොල් කිරි නැති කෙනෙකුට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. පොල් කිරි ටිකයි හකුරු ටිකයි හොඳට මිශ්‍ර කරලා ඒක නිවෙන්න පැත්තකින් තියාගන්න. දැන් අපි බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට අර නිමුණු හකුරුයි පොල් කිරි මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් අපි ඒකට එකතු කරගන්නේ එන්සාලට කීපයක්. ඔයාලට මේක හොඳට බදලා කුඩු කරගන්නත් පුළුවන්, නැත්නම් මේ විදියට එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු චුට්ටකුයි මේ විදියට වැනලා තේ හැන්දකුයිත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. කරගනිපු මිශ්‍රණය වෙනම භාජනයකට අයින් කරගන්න. ඊට පස්සේ බිත්තරාට අරගෙන ඒක හොඳට බීට් කරගන්න. ඒට බිත්තර ටික හොඳට බීට් කරගෙන ඒකත් බ්ලෙන්ඩර් කප් එකට එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න. බිත්තර ටිකත් බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා ඒ බිත්තර ටික අපි අර හකුරුයි පොල් කිරි මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදියට ඒ ඔක්කොම එකට කලවම් කරගෙන මේක හොඳට පෙරා ගන්නයි තියෙන්නේ. මේ විදියට අපේ වටලප්පන් මිශ්‍රණය පෙරලා ගනිද්දී අපේ පෙරණේ ඉතුරු වෙන බිත්තර සාරු ආයම වටලප්පන් එකට එකතු කරන්න යන්න එපා. ඒ බිත්තර සාරු අයින් කරගත්තම වටලප්පන් එකේ එන අමුතු පිලී රස අපිට අයින් කරගන්න පුළුවන්. වටලප්පන් එක හදන භාජනයට බටර් හරි තෙල් ටිකක් හරි ගාලා වටලප්පන් මිශ්‍රණය එකතු කරලා ඒක හොඳට කවර් කරගන්න ඕනේ. ඒක කවර් කරගන්න අපිට ඇල්මිනියම් ෆොයිල් එකක් පිරිසිදු රෙදි කෑල්ලක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට පැයක් විතර ස්ටීම් කරගන්නයි තියෙන්නේ. ස්ටීම් කරගත්තට පස්සේ බලන්නකෝ අපේ වටලප්පන්ගේ ලස්සන වගේම මේක හරිම රසයි. ගොඩක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඔයාලත් ගෙදරදී හදලා කොහොමද කියලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.